සුබ දවසක් ඔයාලා හැමෝටම. එකටම කියන්න ඕනි ඕ ලෙවල් කරන ළමයින්ටත් මේ වීඩියෝ සීරීස් එක ගොඩක් වැදගත්. A level biology සත්ව ආකාරය හා ක්‍රියාකාරීත්වය පාඩමේ මුල ඉඳන් කරන වීඩියෝ සීරීස් එකක් මේක. ඉතින් අද කතා කරමු මානව වසා පද්ධතිය ගැන. වසා පද්ධතිය ගැන කතා කරන්න කලින් ඔයාලා දැනගන්න පටක තරලය කියන්නේ මොකද්ද කියලා. පටක තරලය කියන්නේ අපේ ඇඟේ සෛල වලට රුධිර කේශනාලිකා වලින් රුධිර සෛල තරලයි ප්‍රෝටීන වලින් කොටසකුයි සෛල අතරට එනවා. මෙන්න මෙහෙම ආපු රුධිර සෛල තරල සහ ප්‍රෝටීන කොටස් තමයි මේ පටක තරලය කියන්නේ. හරි මොකක්ද මේ වසා පද්ධතිය කියන්නේ? අපේ ඇඟේ සෛල වලට රුධිර කේශනාලිකා වලින් පටක තරලය එනවනේ. මෙහෙම සෛල වලට ආපු තරලය ආයෙත් රුධිර කේශනාලිකා වලින් උරා ගන්නවා. ඒත් සෛලවල තියෙන තරල යම් ප්‍රමාණයක් රුධිර කේශනාලිකා වලට උරා ගන්න බැරි වෙනවා. මෙන්න මේ ඉතුරු වන තරලය රුධිරයට යවන වැඩේ කරන්නේ අපේ වසා පද්ධතිය. අපි බලමු කොහොමද මේ දේ සිද්ධ වෙන්නේ කියලා. වසා පද්ධතියේ වසා නාලවලත් වසා කේශනාලිකා තියෙනවා. මේ වගේන් තමයි අර ඉතුරු වුණු පටක තරලය රුධිරයට යවන්න ඇදලා ගන්නෙ. මේ තියෙන්නේ වසා නාල. මේ වගේ තියෙන කපාට නිසා තරලය ආපසු සෛලවලට ගැලීමක් නම් සිද්ධ වෙන්නේ නැහැ. වසා තරලය කියන්නේ මොකද්ද? වසා තරලය කියන්නේ මේ වසා නාල වලින් අරගෙන යන තරලය. මේ දම් පාටට රවුමට තියෙන ඒවා වසා ගැටිති. අපේ ඇඟේ වසා ගැටිති 600ක් පමණ තියෙනවා. මේ වසා ගැටිති වල මොකද්ද සිද්ධ වෙන්නේ කියලා අපි ඉස්සරහට පැහැදිලි කරගමු. හරි මේ වසා පද්ධතියේ වසා පටක සහ වසා ග්‍රන්ථි කියලා දෙයක් තියෙනවා. මොනවාද මේ ග්‍රන්ථි සහ පටක කියලා බලමු. අපේ දිවේ පිටුපසට වෙන්න පිහිටනවා ගලමූල ග්‍රන්ථි. ඒ කියන්නේ සෙම් ගෙඩි කිව්වම ඔයාලා හැමෝම දන්නවා. ඔයාලා දන්නවා සෙම් ගෙඩි ඉදමෙනවා. මෙහෙම වෙන්නේ අපි ආශ්වාස කරන හෝ ගන්න කෑමවල තියෙන බැක්ටීරියා හෝ වෛරස වගේ දේවල් නිසා ආසාදනයට ලක් වෙනවා. මේ විෂ බීජ මර්ධනය කරන්න තමයි මේ සෙම් ගෙඩි නැත්නම් ටොන්සිල් ඉන්නේ. තව අපේ ශුද්‍රාන්ත්‍රයේ බැක්ටීරියා ගහණය පාලනය කරන්න පේයර් පුල්ලි කියලා වසා පටක ජාතියක් තියෙනවා. මේ සෙම් ගෙඩි සහ පේයර් පුල්ලි තමයි අපේ වසා පටක වලට නිදසුන් වෙන්නේ. දැන් බලමු වසා අවයව. තයිම සහ ප්ලීහාව. නිදසුන් විදියට මේ දෙක දැනගන්න. මේ අවයව ගැන ඉදිරි වීඩියෝස් වල පැහැදිලිව කතා කරන්න. දැන් කතා කරමු වසා ගැටිති ගැන. මේ තියෙන්නේ වසා ගැටිත්තක හරස් කඩක්. තරලය පිරිසිදු කරලා දෙන එක තමයි මේ වගේ කාර්ය වෙන්නේ. වෛරස, බැක්ටීරියා වගේ දේවල් විනාශ කරලා දානවා. මේ වසා ගැටිති තුළ ප්‍රතිදේහත් නිපදවනවා. හරි අපි මේ කතා කරපු වසා ගැටිති, වසා පටක සහ වසා අවයව තමයි වසා පද්ධතියේ ප්‍රධාන ව්‍යුහ වෙන්නේ. දැන් මෙහෙම වසා නාල වලින් ගලන වසා තරලය විශාල වසා නාල දෙකකින් අපේ බෙල්ලට පහළ ප්‍රදේශයේ තියෙන විශාල සිරා දෙකකට වෑසීම සිද්ධ කරනවා. දැන් බලමු වසා පද්ධතියේ ප්‍රධාන කාර්යයන් මොනවාද කියලා. සෛලවල ඉතුරු වන අර පටක තරලය ඇදලා ගන්න නිසා අපේ ඇඟේ තරල සමතුලිතතාවය පවත්වා ගන්නවා. ඊළඟට කුඩා අන්ත්‍රයේදී මේද හා මේද ද්‍රව්‍ය පෝෂක අවශෝෂණය සිදු කරනවා. කොහොමද මේ දේ කරන්න කියලා බලමු. කුඩා අන්ත්‍රයේ අඟුලිකාවල මේ වසා වාහිනී තියෙනවා. මේ වගේන් කුඩා අන්ත්‍රයේ තියෙන මේද හා මේද ද්‍රව්‍ය පෝෂ්‍ය පදාර්ථ අවශෝෂණය කරගන්නවා. කුඩා අන්ත්‍රයේ මතුපිට තියෙන රුධිර කේශනාලිකා එක්ක එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඔයාලා දැනගන්න මේ වසා පද්ධතිය කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට අවශ්‍ය කොටසක්. වසා පද්ධතියේ කාර්යයක් විදියට ප්‍රතිශක්තිකරණ හැකියාවද ගන්න පුළුවන්. හරි මෙතනින් මේ වීඩියෝ එක නවත්වනවා. පුංචි ඉල්ලීමයි තියෙන්නේ ඔයාලගෙන් දැන්ම subscribe කරන්න, bell icon එකත් click කරන්න. මානව හෘදයේ ව්‍යුහය හා කෘත්‍ය ගැන පැහැදිලි වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. හැමෝටම good luck.